අයිබන් අත් පසුගේ නිමාඩු කාලේ අන්දාන සඳකිරි සෑය බලන්න ගියා. ඒ යනකොට කරපු වීඩියෝ එකක් තමයි මම ඕගොල්ලන්ට ගෙනාවේ. ඕගොල්ලන්ටත් බලන්න. මේ කොළඹ නුවර පාර කඩුගන්නාව බිංගේ මේ ඩෝසන් කුළුණ අපි අතන පොඩ්ඩක් බැහැලා පොඩ්ඩක් කියලා ඉඳලා ආපහු ගමන ආරම්භ කරා. ඉස්සරහට යද්දී හම්බෙන පේරාදෙණිය මෙදින් පේරාදෙණිය මහවැලි ගඟ මේ පාලම අපිට ඉස්සරහින් හම්බෙන පේරාදෙණිය මල්වත්ත ඉස්සරහින් හම්බෙන පේරාදෙණිය කැම්පස් එක අපි පව් කරලා නුවර ඉස්පිරිතාලේ හොස්පිටල් එක ළඟට අපි එතරම් පාස් කරලා මාකට් එක හරහා නුවර මාකට් එක හරහා බෝගම්බර පිටිය ළඟින් නුවර ඉස්පිරිතාලේ පිටිපස්ස ගේට්ටුව ළඟින් තියෙන පාර දෙක හන්තාන සඳගිරි සෑයට ගමන් කරන මාර්ගය තියෙනවා. අපි මේ මාර්ගයේ ගමන් කළා කිලෝමීටර් 6ක් විතර. මේ සඳගිරි සෑය තියෙන ස්ථානය එතන ලස්සන පරිසරයක්. අපි මෙතෙන්ට ඇවිල්ලා උදේ ආහාරයත් අරගෙන උදේ 8ට විතර ඇති සඳගිරි සෑය වඳින්න යනවා. වාහනේම උඩට යන්න තිබුණත් අපි මේ පඩි පෙළ දිග නැගලා වටපිටාවත් පොඩ්ඩක් නලබෙමින් උඩට ගමන් කරනවා. ඇතරම් මෑත කාලේ බෞද්ධ වෙනින් ඉදුණ මහා පූජා භූමියක් නෙල්ලිගල කූරගල ඒ වගේම මේ සඳගිරි සෑය මහා පූජා භූමි ඔබ වැඳ බුදාගත යුතුම පූජා භූමි තුනක්. ශ්‍රී ලංකා භූමියේ තියෙන වැදගත් පරිසරයක් මේ හන්තාන කඳු ඇටිය. පරිසරය පිළිබඳ අවබෝධයකුත් ලබාගෙන මේ සුන්දර පරිසරය නරබල මේ මහා චෛත්‍ය වැඳපුදාගෙන යන්න පුළුවන් නිසා තමයි අපි අද මේ චෛත්‍ය වැඳපුදාගන්න පැමිණියේ. ඉතින් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මේ චෛත්‍ය වැඳපුදා ගන්න. ඒ නිසා තමයි අද අපි වීඩියෝ එක අරන් ආවේ. ලස්සන පරිසරය. ඈතින් පේන්නේ සඳගිරි සෑය, සඳගිරි මහා සෑය, චෛත්‍ය. අද අපි මේ චෛත්‍ය ඇතුලේ ගර්භය ඇතුළු ගර්භය සිත නිවන ගර්භයක් ඇත් වැඳ පුදාගෙන අපි එළියට පැමිණියා. තවත් මේ චෛත්‍ය වටපිටාව ඉදිවෙමින් පවතිනවා. සමහර ප්‍රදේශයෙන් වලින් පැමුණු බැතිමත්තු මේ චෛත්‍ය වටපිටාව ඉදිකිරීමට උපකාර කරනවා අපි දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ හන්දාන කඳු ඇටියේ පොඩ්ඩක් ඇවිදින්න උවමනා වුණා. අපි ඒ සඳහා තෝරගත්තේ ඈතින් කඳ උඩ පේන ටවර් කීපයක්. අපි ඒ ටවර් ළඟට ගිහිල්ලා එන්න තමයි තීරණය කරේ. පල්ලෑට ඇවිල්ලා ඔට ෂොප් එකක් තියෙනවා. ඒ ෂොප් එක ළඟ තේවත්තට ඇතුල් වෙන ගේට්ටුවක් තියෙනවා. මේ ෂොප් එකෙන් අපි ටිකට් අරගෙන රුපියල් 50 ගන්න ටිකට් අරගෙන මේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මේ ගුරු පාර දිගේ ගමන් කරා.
එතනම දවල්ලන යන්න අමාරුයි. තියම් අවුව සැරයි. වැස්ස වෙලාවක යන්නත් බෑ. මේ ඉහළ කොටසේදී පාරදික වතුර එනවා කාණු බේරිලා. ඉතින් උදේම වගේ යන්න ඕනේ. එතන වතුර ගොඩක් අරයි යන්නත් වෙනවා. අපිට පාර වැදිලා අපි මේ පඩිපෙළ දිග නැග්ගා. ඒ පඩිපෙළ දිග යන්න එපා. මේ ගුරු පාර දිග යද්දි මේ බට කීපයක් යන තැනක් හම්බ වෙනවා. එතන ඇත්තටම හරිම සීතලයි. සීතල පරිසරයක්. ගස් වටේටම වැහිලා තියෙනවා. අපි පොත් මෙතන පොඩ්ඩක් ගිමන් හැරලා අපි ඉහළට යන්න තීරණය කරා. ඇත්තට මේ ටික නම් හරිම අමාරුයි. කිලෝමීටරයක් විතර හරිම අමාරුයි ගමන් කරන්න. අපි ආපහු හැරලා එන්නත් හදලා අය ආපු එකේ අමාරුවෙන් ඉහළට නැග්ගා. එතන බලන්න කියලා දෙයක් නැහැ. වටේට කඳු පේනවා. නුවරඑළිය පැත්තත් පේනවා. ඉතින් මේ ටවර් ළඟ චුට්ටක් නැවතිලා අපි ආපසු බැස්සා. මේ හන්දාන කඳු වැටේ යනවා නම් පිරිසක් සමග ගමන් කරන්න ඕනේ. මේ වටේටම කැලෑ, තේවතු, ඉලුක් ගාලවල්. එහෙනම් ඔයගොල්ලෝ පිරිසක් කීප දෙනෙක් සමග ගමන් කරන්න. කුඩා දරුවන් සමග යනවා නම් මෙන්න මේ බට තියෙන තැනට ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ආසාවට. ඉතින් අපිත් පොඩ්ඩක් ගිහිල්ලා නැගලා ආපහු ආවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ ඔයගොල්ලන්ට පුංචි තොරතුරක් ලබා ගන්න උදව් වෙයි කියලා. එනිසා අද මම වීඩියෝ එක ඉවර කරනවා. ඉදිරියේදීත් මම මේ වගේ වීඩියෝ අරන් එනවා. ඒ සඳහා මගේ channel එක subscribe කරන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.